නාම රාජපක්ෂ උතන්ට එන එකෙන් ධම්මික පෙරේරා එනවට වඩා වාසිය එන්නේ අපිට දේශපාලනික වශයෙන් ඇයි රනිල් වික්‍රමසිංහ ළඟට ගිහින් ඉන්න ඔය පොදු ජන පෙරමුණේ කට්ටිය ආයේ කීප දෙනෙක් හරි ඔය මහින්ද රාජපක්ෂ කියන නමට රාජපක්ෂ කියන නමට අනිවාර්යෙන් එතනට යන්න පුළුවන් එතකොට ලොකු කලබගෑනියක් දැන් සිද්ධ වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂට ඔය කළ කන් තමයි පළ දෙන්නේ මේ රටේ මිනිස්සුන්ට මේ රටේ පක්ෂවලට මේ රටේ පෞල්වලට ඔවුන් විසින් කරපු ඒ විනාශය තමයි ඔවුන්ට දැන් පළ දෙන්නේ. ඔවුන්ගේ ඇස් ඉදිරියේම මහින්ද රාජපක්ෂගේ ඇස් ඉදිරියේම ඔහුගේ පුත්‍රයා නාමර රාජපක්ෂ මේ ජනාධිපතිවරණයෙන් බොහෝ දුරට හතරවෙනි පස්වෙනි ස්ථානයට පත් වෙන තරමටම පල්ලම්බයි. ඒ කෙසේ වෙතත් දැන් මේ අවස්ථාවේ තියෙන්නේ අතිශය තීරණාත්මක අවස්ථාවක්. අපි හරියට මේ දේශපාලන කියවීම ගලව ගන්න ඕනේ. ආදරණීය මව්වරුනි දැන් මෙතන මේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න බොහෝ දෙනා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්. පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්. මෙතන මේ ඉඳගෙන ඉන්න අපේ වසන්ත සේනානායකගේ ඒ පරම්පරාවෙන් තමයි මේ එක්සත් ජාතික පක්ෂය කියන මහා දැවැන්ත ලංකාවේ පරණම මේ රටේ වෙනසක් මේ රටට නිදහස ලබා දීපු ඒ පක්ෂය ආරම්භ කරේ පරම්පරාවේ. ඒ තියෙන ගරු කිරීමට ඒ තියෙන ආදරයට තමයි අදටත් එක්සත් ජාතික පක්ෂයේ මේ ඉන්න ප්‍රධාන පෙළේ එදා ඉඳන් පක්ෂ වෙනුවෙන් මැරිලා 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 අදටත් මේ රැස්වීම වලට බඩ ගාගෙන හරි එන්නේ ඒ දින ආදරයට. ඒ දවස්වල අපිට මතක ඇති අපි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරනකොට අපිට 155යි. ඊළඟට අපි පාර්ලිමේන්තු මැතිවරණයට යනකොට අපිට 127යි. ඇයි? අපි එක්සත් ජාතික පක්ෂයෙන් අපි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරණය ඉල්ලනකොට අපිට 155යි. හැබැයි අපිට සිද්ධ වුණා දුරකථනය නිර්මාණය කරන්න. අපි කිව්වා 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 රනිල් වික්‍රමසිංහට දැන් ඔයා යන්න දැන් ඇති දැන් ඔයාගේ කාලේ ඉවරයි මිනිස්සු ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාසව. එයා ජනාධිපතිවරණයක් ඉල්ලලා ඉවර වෙලා ජනතාව යාර 155ක් ඡන්ද දීලා තියෙනවා. පක්ෂය තියෙන්නේ පක්ෂ ප්‍රධාන පෙළේ සියලු දෙනා ඉන්නේ එයා ළඟ. යන්න කිව්වම දවසින් දවස මේක කල්දදා ඉඳලා අන්තිමට අපි පක්ෂයෙන් එළියට යනකම්ම හිටියා. ඒ දවස්වල ඔබට මතක ඇති 155ක් ගත්ත සජිත් ප්‍රේමදාස මහත්මයා ඒක 127ට වැඩුණේ බොහෝ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් කිව්ව අලියාගෙන් පිට ඡන්ද දෙන්න බෑ කියන මතක ඇති. අලියා ලකුණෙන් පිට අපිට දෙන්න බෑ කියලා කලකිරීමට එක්සත් ජාතික පක්ෂයට දුන්නෙත් නෑ අපිට දුන්නෙත් නෑ. මොකද එක්සත් ජාතික පක්ෂයට ඒ සැරේ පාර්ලිමේන්තු මැතිවරණයේ 102මාරයි. 102යි වගේ ගන්න. අපිට 127. ඒ කියන්නේ 120ක් ඡන්ද දීලා නෑ. 120ක් ඡන්ද දීලා නෑ. එතකොට මම දැන් අහනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් දැන් මොකද කියන්නේ? දැන් කෝ අලියා? දැන් කෝ එක්සත් ජාතික පක්ෂේ? දැන් කෝ? ඒ දවස්වල අපිට වෙන්න අපි පක්ෂ කැඩුවා කියලා. ඒ දවස්වල අපිට වෙන්න අපි දුරකථනය හදාගෙන ගිහලා පක්ෂ කැඩුවා කියලා. එදා සජිත් ප්‍රේමදාස මහත්මයා දුරකථනය හැදුවේ නැත්තම් මට කියන්න මේ සියලු දෙනා. අද ඕගොල්ලෝ හිටගන්නේ කොතනද? කෝ ඕගොල්ලන්ට තැනක් දේශපාලනය කරන්න. කෝ ඕගොල්ලන්ට තැනක් දේශපාලනය කරන්න. එදා දුරදිග බලලා මේ පක්ෂණය වෙන විනාශය දැකලා සජිත් ප්‍රේමදාස මහත්මයා දුරකථනය හදමු හින්දා තමයි අද අපිට මෙහෙම මීටිමක් තියන්න තැනකට රැස් වෙන්න හරි නිවහනක් ලැබුණේ. ඒ දවස්වල අපිට වෙන්න අපි පක්ෂ කැඩුවා කියලා. දැන් පක්ෂ කැඩුවා කියලා බැනපු රනිල් වික්‍රමසිංහ අද මොකද්ද කරලා තියෙන්නේ? ඔහුට ජනාධිපතිවරණය ඉල්ලන්න අවශ්‍ය නිසා ඔහු අද කරලා තියෙන්නේ පොහොට්ටුවට අලියත් විකුණලා පක්ෂෙත් විකුණලා අද ස්වාධීන අපේක්ෂකෙක් විදිහට ඉල්ලනවා. දැන් අපි අහන්න ඕනේ එක්සත් ජාතික පාක්ෂිකයන් තවමත් ඕක එළිලා ඉන්න. දැන් ඔයගොල්ලෝ කාටද කතිර ගහන්නේ? මොකටද කතිර ගහන්නේ? මොන ලකුණටද කතිර ගහන්නේ? ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕනේ.